Hi guys, welcome to my YouTube channel. අද නම් ආවේ ඔයාලට උන පොරොන්දුවක් ඉෂ්ට කරන්න. දැන් ඔයාලා බලනවා ඇති මොකද්ද මේ පොරොන්දුව කියලා. මම ඔයාලට කිව්වනේ අප්‍රේල් වල සිංහල අලුත් අවුරුද්දට කලින් කෑම වට්ටෝරු වල වීඩියෝ ක්ලිප් එක මගේ YouTube channel එකට අප්ලෝඩ් කරනවා කියලා. ඉතින් මට අද හිතුණා බත් වර්ග, ඒ කියන්නේ බත් වර්ග විවිධ වර්ග වර්ග තියෙනවනේ මට හිතුණා අද කහ බතක් කොහොමද ලේසියෙන් හදාගන්න කියලා ඔයාලට කියලා දෙන්න. ඉතින් බලන්නකෝ මම කහ බතක් හදන්න ගත්ත දේවල්. ගෙදර තියෙන අමුද්‍රව්‍ය යොදාගෙන මේ කහ බත හදාගන්න පුළුවන්. හීනෙට කපාගත් ලොකු ලූණු, කරපිංච, රම්පේ, සුදු ලූණු, රතු ලූණු, ලුණු අරන් තියෙනවා කහ. මං ඇස්ට්‍රා අරන් තියෙනවා. ඇස්ට්‍රා නැත්තම් තෙල් ගන්නත් පුළුවන්. කීරි සම්බ තමයි ඔය අරන් තියෙන්නේ. මම අද කහබත් එක හදාගන්නේ රයිස් කුකර් එකේ. රයිස් කුකර් කොන් කළා, ස්ටාර් ටික දාලා ස්ටාර් ටික රත් වෙනකොට චොප් කරගත්ත සුදු ලූණු ටික, කරපිංච, රම්පේ, රතු ලූණු, ලොකු ලූණු පොඩ්ඩක් දාලා ඒක රත් වෙන නිකන් දැඩි වෙන වගේ වෙනකොට ඔකට කහ ටිකක් මික්ස් කරගන්න ඕනේ. මේ වීඩියෝ එක පටන් ගන්නේ මම කියවන මේ කහබත හදාගන්න හරි ලේසි කියලා. ඉතින් මේක තියෙන විශේෂත්වය තමයි ගෙදරින් පිට ස්කූල් හරි ක්ලාස් හරි යන්න හොස්ටල් ඉන්න ළමයිට ලේසියෙන් රයිස් කුකරක යොදාගෙන කහබතක් හදාගන්න පුළුවන් පොඩි කාලයක් ඇතුළත. ඊට පස්සේ මම කහ ටිකක් දාලා වෙලා ඒක පොඩ්ඩක් අවලං කරලා ඉවරලා මම කහබත යොදා හදාගන්න යොදාගත්තේ කීරි සම්බා. කීරි සම්බ දාලා සාමාන්‍යයෙන් හාල් එකට වතුර තියෙන ගානටම වතුර තියලා වෙල මම ඔකට කැට ලුණු ටිකක් දාලා වෙල හැදෙන තිබුවා. බලන්නක හැදුනට පස්සේ බත කොච්චර ලස්සනයිද කියලා. ඔයාලා බලනවා ඇති මේ බත් එකේ නිකන් අර සුදු මීදුමක් යනවා වගේ මොකද්ද කියලා. අර මම රස්නේ පිටමන ওই භාජනයේ බත් ටික දාගත්තේ කහ බත. ඉතින් ඒ දානකොට අර මේ බත් එක දානකොට ඒකේ අර හුමාලේ තියෙනවනේ, හුමාලේ කැම් එකට වැදිලා තමයි මීදුම වගේ වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලටත් මේ විදිහට ලේසියටම කහ බතක් හදා ගන්න පුළුවන්. අපිට තවත් විදිහ තමයි දැන් අවුරුදු කාලෙන්නේ අපේ විසිට කෙනෙක් හරි අපේ කසින් කෙනෙක් හරි ආවම අපිට ලස්සනට මේ කහ බත අරේන්ජ් කරලි වෙල එයාලට ඩිනර් එකට හරි ලන්ච් එකට හරි පිළිගන්නන්න පුළුවන්. බලන්න මෙන්න මේ විදිහට තමයි මම කහබත ඇරේන්ජ් කරගත්තේ. මම ওই දාන්නේ ගැඹුරු තෙලේ බැඳගත්ත ලූණුයි කරපිංචයි. කරපිංච නම් බදිනුගුඩ තෙල් එකෙන් වැඩි වෙලා තියෙන්න දෙන්න එපා, මොකද කළු වෙනවා. ටක් ගාලා කරපිංච එක දැම්ම ගත්තා. ලූණු නම් පොඩි වෙලාවක් ගැඹුරු තෙලේ තියෙන්න ඕනේ. ඔයිට අමතරව කජු, පීනට්, ওই දෙවර්ගෙ දාගන්න පුළුවන් අපිට මෙහෙම කහබතක් ඇරේන්ජ් කරගන්නකොට. හැබැයි ওই දේවල් නැහැ කියලා කහබතක් හදන්න නැතු වෙනත් ඕනේ නැහැ. මොකද තමන්ට gedara තියෙන දේවල් යොදාගෙන අපිට කහබතක් හදාගන්න පුළුවන් රසට. ඔයාලත් ඉතින් මේ අවුරුද්දට වලයි කසින් කෙනෙක්ට විසිට කෙනෙක්ට දීලා බලන්නකෝ ඔයාලා කොච්චර සතුටු වෙයිද කියන්නේ. ඒ කියන්නේ අපි හැමදාම අපේ අවුරුදු කෑම මේක ගොඩක් දුරට කට්ටියක තියෙන රයිස් ඇන් කරිනේ මේ වගේ දෙයක් දුන්නම එයාලත් ආසාවෙන් කන පොඩි. මම හැමදාම කියනවා වගේ මේ වගේ ලස්සන වීඩියෝ බලන්න ඕන නම් මගේ YouTube channel එක ලයික් කරලා, කමෙන්ට් කරලා, සබ්ස්ක්‍රයිබ් කරලා පොඩි උදව්වක් දෙන්න. එහෙනම් අද මේ වීඩියෝ එකෙන් ගිහින් එන්නම්. බයි.